න්නේ බැසිල් මහත්‍යට කිසි දවස්ක අභියෝගයන්නෙවෙයි මහත්තයා හද අපේ සජිත් මහත්‍යය ඉන්නවවා. ගෝට අපේ මත්‍ය මහින්ත මත්‍යයා බැසිල් මහත්‍ය චමර් මත්‍යයා නාමල් මහත්‍ය ශසිිත්‍රමමාත්‍යයා ඔක්කොම රාජ පක්සලා. කොහොමද කුම්පැනීකට දොලක මිගන එකසිය හයගනය අවුත්්කට අවරුදු පාලෝකර දෙන කවුද අනුවමතිය දුන්නන්නේ. බැසිල් මහත්‍ය හිතන ොන එයාටඇවිල්ල ඔක්කොම වස්ක ය කකොමත් චත හිට නෑ. ආමරික පපුරසෙක් කැටියට මේ චන්දයට ඉදිරිපත් වන් න. අර කලින් කියපුදේ රජයේ ප්‍රතිපත්තිය සහ ජනතාවට කියපුදේ සම්පර්ණ මරිවස් කල්ලා තියෙන. සම්පර්ණ රිවස් කරලා තියෙන මේ නයගවාගන්න සල්ලි නැති ආණ්ඩුව මහා අගාදයකට ඇතලා දාන තියෙන මේ කට්ටි. අ අර එලිය තියෙන තෙල් නැවේ තෙල්ටික මේ අන්ලෝඩ කරන්න බෑ කියල කියනවා සල්ිගවලනෑ කියර පෙට්‍රෝලියම්ගේ එල්ිය එකක් කරකන්නට පෑ බැංගුවෙන් සල්ලි දෙන්නේ නෑ එල්සිිය එකක් තරි. ොහොමද මේ කුම්පැනකට ඩොලර් මිලියන එකසි හායකානය අවුද්කටවුරුදු පාලෝකර යන කවුද අනුමතිය න්නේ දැම්මන්න බැසිල් මහත්තය ල්ලා අපිට ආරංචි වෙන විදිට දැනට මත් කැිටත් පේපරක දාලා තියෙනවා කියවා ඒෆයින්ලාස් කරන්න යවා ඩොර් බිලියන එකයි දසම හය ඔය කරන්න්‍යන වැඩේ බැසිල් මහත්තය තමන්ගේ පලවෙනි ඩිල්ලක හැටියට ැෝ් හතර පහක් වැදිල තියෙන ආඩුවට තවත් ෂෝට් තරප පහක් වදිනවා වැටෙන්නම පෝස්තර් බෝඩ් ගැහු මේක තැනක හැමෝගම පින්ර ාල ප්‍රධ සා සපතිවරුන් එකක් නෑ පින්ර හල ඒක පෝස්තර් ගහල තැතන්කට ලු පල්ල කියල දුර මනිස්ු ඇලවල්ල නෙවේ දසිල් මහත්‍යමතමයි ගලයෙන්නේ ඒක හරි අන්න අන්න පා අන්න හොඳ ප්‍රශ්ද ඇහවේ හරියට හරි. ගෝටාබය මහත්යා චන්තයට ඉදිරිපත් වුණේ ඔය වසී තරම පොල මැතිනය නාලක ගොඩ හෙව මැතිතුමාප ආණ්ඩු අපිට කිව්ව ගම්මම් පිල මහත්යා කැබිනට ප්‍රකාශක හැටියට ඔහු කියන චීන කොම්පැනයට අතුරු කිරිය ඉඳලා පෝට් සිටිය එකට එකතු වෙන නව කැල්ලි පාලම ගාවට පාරහ දන්න Bioෝට පොජෙක්්ට එකක් හැටියට පරදුන්නා ප කාරත් මතකයින. ඉට පස්සේ ඒගොල්ලො කිවා ඒ කිලමිටර් දාහතක් ආණ්ඩුවෙන් සල්ලිවෙන් කරන්නෙ නෑ ඒගොල්ලො තමන්ගේ සල්ලිවේදන් කරළ මේ හදල ඒගොල්ල අවුදු තුනකි මේක හදලා ඉට පසේ අවුදු පහලක් ඒගොල්ලො එකේ මුදල් උපයගෙන ලාබේ හදාගෙන අවරුදු පහළොකින් ආඩුවට නැවතත් මේ නව කැල්ලි පාලමිතන අතුකෙට යන හයිවේක බාර දෙෙනවා කියා. දැ ැසිල් රජපක් මුතල් ඇැමති වෙලා කරන්න යන පලවෙනි ඩීල්ල එක තමයි මොකන්ද කරන්න මේ කරන්න යන්නේ අර ජනාධිපතිතුමා ගෝටාපේ රාජපක්ෂ ජනායපතුමා දිගින් දිගටම කිව්වා අපි නාය ගණ්ඩේ නෑම අයටි තල පහසුකම් කරන්න මට පස්ස අපි කරන්නේ මේවා ආයෝජකයෝ හරහා ඒ තමන්ගේ මුදල්ආයෝජනය කරලා එව්වා ඉංගලාබයක් ලබාගෙන නැවත ඒ ඒකතමයි මොඩල් ඒකතයි ගොටා රජක්ෂ මහතයාගේ ආර්ථික වැඩ පිළි වෙල ප්‍රධාන කුලුණා. මොකද අප ඉන්න න කන්දක හිරවෙලා එනිසා නයගන්න නෑකිව. අපි දේක මහිතන්න කාටකාට එක හොඳු ඔටම මර්තකයි. දැ මුදලවාචාන්සේ වෙන සුනයිෙන් පස්සේ අපිට ආරංචි වෙන විදිට මේ පලිනිි කැමිනට පේර හිල තිෙනවා ඒ තව කැබිනට පේටරක් කී රහ තියනවා මොකක්ද කරන්න හදන්නේ. ආණ්ඩුවෙන් මේ ආයතනයට විශාල මුදලක් ගෙවන්න සූදානං වෙනවා. හරි තැ මේක පසුබිම තමායි පිබිජාසුන්දර ලේකම්තුමා බියෝවායක සභාපතිතුමාටත් මාර්ග සංවර්ධනධතිකාරය සහපතිතුමාට ලුමක් ලියල කිව්වා මේ නිර්දේශ වගේ අදී කිවවා අකුරටම පිළිපදින් ඕන කිය. අකරුටම පිළිපඳදින්න කිව්වේ ඕගොල්ලෝ ටෙන්ඩර් කතා කල්ලා ඒ කට්ටට කියන්න මේ පාර හදනවට රජයෙන් කිසිම ගෙවීමක් කරන්න නෑ. නෝ ඇනිවිටි පේමන්ට් නෝ රෙගියල පේමට්. ඇනිවි කියන්නේ අවුද්ක සැේමත් ඇත් රෙගුල පේම මාස තුන කටහකට සැරැක් වෙනපුට ආන්ුවෙන් කිසිෙක් ගෙවන්නේ නෑ. හරි තමන්ගේ මුදල් ගෙනල්ලා තමන් මේක ආයෝජනය කරලා තමන් මේකෙන් ලබයක් හදාගන්නවා. ඉනිරමස්ස කි්වා. ්‍රික් ගරටිය එකක් දෙන්නෙත් නෑ මොකද ට්‍රෆික් ගරටි එකක් කියයන්නේ ට්‍රෆික් ගරටික් යන මේ පාරේ අපිහිතම වාහන පෑකට සීයක්ක් යැනවා. එතකොට ඒසයට අදාලවටෝල් එක කාය කරනවා. එතකොට රුපියල් දහය ගානකත්වොත් එහම රුපියල් දහත් ම මේ උපකල්ම ටක කියන්න රුපල් දහත් එතම ට්‍රෆික් ගරටියක හරි. එතකොට ඒ ට්‍රෆික් ගැරන්ටියකට වඩා. හ අඩුවෙන්ගයොත් වහන පනහග්‍යොත් රුපියල් පන්සිය න හම්බෙන්නේ ඉතුරු පන්සිය ආඩුවෙන් දන්නවන් හ ්‍රෆික් ට්‍රෆික් ගරට හෙකුත් නෑ ඇනුවවිට හෙකුත් නෑ රෙගුල පේමට හෙකුත් නෑ කියලා තමයි පුද්ගොලයොන්ට මේටෙන්න්ඩර්ග කියන්නේ කලා කිවේ. මොකද මේකට පසුබිවක් තියවා ඒ පසුබිම තමයි. මේ බෝට ක්‍රමයට අයුජකෙ කොයා ගන්න පුළුවන්ද කියල පසුගිය ආණ්ඩුව උත්සහ අරගෙන තිබුණ අපිට අරංජවිදියට ලංසු දාසයක් හරිදා හතක් වගේ ඇවිල්ල තිබුණ නමුත් ඒ ඔක්කොම සයිඩ ස්ටෙප් කරලා මේ අන්ශුලිසිට බිද්හ එකක ේක දෙන්න ලෑස්සි වු. අන්ශුලිට ිද්හක ලෑස්ුන හමකිව නෑන ඒ අන්ශුලිසිට බිදෙට බෑ මේ නවතත් ටෙන්ඩර් කොත කරන්න මෙ මෙවුව තමයි කොන්දසි කියල තකට ඒ කොන්දේසිවලට අනුව තමයි. මේ අලුතෙන් පුද්ගොලයෝ ටෙන්ඩර් ඉදිරිපත් කරා කියලා කියන්න. හැබැයි අරදාපු දැඩිකොන්දේනි නිසා අපට අරංච වෙන විදිට හැමෝම මේකෙන් හැළි ලගියා. මොද මීට කලින් කරපු සියලුම ශක්‍යතා වාර්තාාවල තියෙනවා මේ පාර බෝට ක්‍රමයට ඒ ආයජුකයක්ගේ මුදලින් පමණක් කරන්න පුළුවන් පාරක් නෙමේ. මොකද ගැටලු කිහිප පැතිනවා පලවිනි ගැටලුව තමයි මේ මූලික ට්‍රැෆික් ප්‍රශ්නේ විසඳන්න මේ පාර දායක වෙනවාද. එතකොට එතන්දී මේගොල්ලො කිව්වේ මේ අලුතිෙන් හදන පාරට එක නවකැල්ලි පාලමේ ඉඳලා අතුරු කිරට මේක යන්න අර සිච්චක ත් න් අවුට සර්කල හයිවේක හර හට මේ දෙකා අතර තර්ග කාරිත්වක් ෙනවා. මේත කතර තර්ග කාරිත්වයක්යෙන. එතකොට ඕසිච්චක යන වටරවුම් පාර යන වාහන මේකර යන්න පටන් ගන්න. ොට වටරවම් පාර්ටත් ආදාය මඩුවවා මේ අලුති හත පාට අතාදා ඩුවවා නිසා ට්‍රෆික් ගරටි ග ත්තු මකරන්න බෑ. දෙවනිය එක තමයි සැහැල්ලු දුම්්‍රිය මාර්ගය තිබුණ. එතකොට මේ ට්‍රෆික් ප්‍රශ්නයට මූලිකම විසුඳුම හැටියට අපි කවුරුද්ධන්නන්වා අවශ්‍යවෙනි පොදු ප්‍රවාහණය පොදු ප්‍රවාහණනයට තමයි යිට ්‍රේල් එක මත්න සහැල දුම්්‍රිය මාර්ගය තිබුණේ, සැහැු දුම්මය මාර්ගේ නාඩ මදන තුනැතුන්ට න තන් හතරෙන් හතරට. ඒ මාල්ිබේන්දල එකෝ ගීන් ලයින් එකක ෙල්ලයින්න න්ද යින්න එකගේ පාටම කක්ද්ද කියලා උඩට පල්ලිහටයනවා ඇකට ඒ ට්‍රෆික් සැහන ප්‍රමාණයක් එකතු කරගන්න තමයි ලාපපුරතු දදි පේතකො එකොල කිව පාරකුද්‍යයමොත් කෝචි පාරත් එක්කම යිට ්‍රේල්ල ගත් එක්කම ඒක තරග කරනවා ඒදක තර කොරොත්ම දෙකටම පාඩුවනවා. එනිසා මේක ආණ්ඩේ මුදල් ගෙවීමක් නැතුව අපිට කරන්න බෑ කියලා. එතකොට ඒගොල්ලො මේක මේ එMC හරත් මේක කරන්න කියලා ඉල්ලි මක් කල තිබ MC එකත් මේ සම්බන්ධයෙන් සකත අධ්‍යනයක් කල තිබුල කියලා තිබුණේ මේ ඉකොමි කේට ෆ්‍රීටන් ඒ ෑන ආර්ථික ප්‍රතිලා අනුපාතය අුමගනනි සීියට දායකත් ආර්ථක ප්‍රතිලා අනපාතය මේක ලබාගන්ඩ බෑ කියලා ආයජුකගේක් හැඩියට මේකරෝති. මොකද අරතියන අවිනිශ්ත භාවය නිසා මේක ොච්ච රාදාාමක් වා ගන්න පුළුවන් කියකක් තුන්වනි කාරණාව තමයි මේක පරිසරක හා සමාජ බලපෑම පිළිබඳව ගැටලු රාශයක්ත් තියනවා. ඒනිසා සෑ රැම්සාත් එත්බිම හරහා මෙමාර්ගය යන නිසා විසාාර ජාත්‍යන්තර ප්‍රශ්නයක් තියනවා ඒ නිසා මේ පාරේ. ගමන් මග ත්‍රේෂසික වෙනස් කරන්නෙේ හම ත්‍රේසික ප්‍රස් කරනන් ගේත් පාර කොෂ්ිකත අදුරටත් වැඩිවෙේ ස බොහෝ පුද්ගලයොන් අ අයින් කරන්න තියෙනවා කනුමත ගියත් වල්ඩක්ටක හරහ ගියත් සමර්තයන් වල සැහෙන බත්තර පුොල්ලුවගේ ප්‍රදේශවල ගෙවල් සෑහෙන ප්‍රමාණයක් කැඩිලෑනවා. ඒනිසා ඒව්ට වන්දිගවන්වේ නිසා මේ ගැටලු සහගතයි කියෙන. ඔය ඔය පසුබිම මත ඉඳගෙන තමයි උදේ ගම්මම් පිළ කැබිණ ප්‍රකාශකවරයා කිව්වේ අපි මේ කොම්පනට පාර දුන්න ආණ්ඩුවෙන් සල්ලි මේකට කිසිම විදකට වියදන් වෙනෙ නෑ. මේක ඒ කොම්පැනී ආයෝජනය ගෙනල්ලා පාර හදල අවුරුදු තුනකින් හදලා අවුරදු පහළවක් පාවිච්චි කරලා ඊට පස්ස මේ පාර ආත් අපේ ජනතාවට පාර්දින කියෙන මිනිස්සු කිවවා බලන්න හොච්චර හොඳද මාර වැඩකාරයෝ අපි තමයි බලන්නක හොඳටම කරන්නේ මේ රිකට්ටිට කරගන්නඩ බැරිවුණ ඒවම මේවා කියලා කිව්. හැබැයි ඉන්වස් පන් බෑන්කින් ගැන හෝටිය දන්න මනුස්සේ දැක්ක ගමන් මේ දැනගත්තාම එක බොරුවක්. මොකද වයබිලි ගැබ් ෆන්න්සින් ඒකයන්නේ අපිට අඩුපාඩුවක් තියෙන අර මං කලින් කියපු හේතුන් නිසා ආදායම. ඒ පිරිවැඩ සහ ලබාගත යුතුඒ මේ ප්‍රතිලාභ අනුපාතයට වඩා වියදම වැඩි. හරි ඉති නිය නිසා ඒ නිසා මේක ප්‍රොෆිට් නෑ. හරි එතකොට ආයජුගේ ඇැවිල ප්‍රොෆිට් නැති ආයෝජනයක් කරන්නේ නෑ. එහම වෙන්නේ නෑ. එතකොට ඒ වයබිලිටි ගැ් ෆිනන්ස් කියලා කියන්නේ එක්කො ්‍රැෆික් ගැරන්ට එකක්. හෙමත් නැත්තා මා සහයිකට සැරයක් ගෙවීමක්. ත් අවුදදු කක සැරයක් ගෙවීමක් එහෙමත් ඇැත්තා වෙන ඉඩම් විශාල වටිනාකම තියන ඉඩම් කට්ටි ප්‍රමාණයක් මේ අතනයට දෙන්න ඕන කියලා. අපි මේ ප්‍රෙස් කොන්ෆරන් එකත් තියලක වෙලා කිව්වා. රුපහිනි මාධසාකච්ඡාවල මේ කතාව කිව්වා. අපි කිව්වා මේ කරන්න යන්නේ ම මහාබොරුව. මේ ජනතාව සම්පූර්ණ මුලා කිරීමක් මේ කරන්න යන්නේ අපේ සල්දිි වදන් කරන්න වෙන මේ පාරාදන්න. අපේ සල්ලි විදංන්කල කිසිමවිදි මේ විනිවිධභාවයක් නැතුව. කිසිම විදික තර්හකාරයක් නැතුව. කොහොමට මේ පාර දෙන්නේ කියලා අපි ප්‍රශ්න කර. ඉදවස්සේ අපට ඒ නහවුණනා සාමාන්‍යය එහෙමණි කරන්න දැන්මකද්ද වෙලා තියෙන්නේ අන්න කැබිට පේපරක දාලා තියනවා? ැසිල් මහත්්‍යගේ පලවෙනි කාරණාව වැඩට මුදල්ල මත්‍යන්සයෙන් එතුන් බලාපොරොත්තුවෙල ඉන්නවා කියලා අපප ාරංචිුවෙන් අශ්න ගහල දෙන්න මොකද කතාව. මාස හයකට සැරයා මේ පාරට ඩොර් මිලියන පනස් හතරගානේ අවුරුදු පහලවා ඩොර් මිලියන එක්දාස් හයසිය විශ්සක් මේ ගෙවන්නයි ස්තිවෙන්. තැකොම කතාව කොහොමද කතාව. ගෝටාබේ නයපත්තුමා කියවා නෑ අපි නයාරගෙන අපේ මුල් යොදවාන්නේ නෑ මේඒක කරන්න ආයෝජකය කරහා බිය ක්‍රමට කරන්න ගම්මන් පිළ මහත්වය ඇවිල්ලා කියනවා ඒම මේක තමයි රජය ප්‍රතිපත්තිය. දැම්මන්න බැසිල් මහත්ය ඇවිල්ලා අපි ඩාරංචි වෙන විදිට දැනටමත් කැබිනට පේපරික දාල තියෙනවා කියනවා ඒ ෆයින්ලාස් කරන්න යනවා. ඩොර් බිලියන එකයි දසම හය එමත්තත්තාම් ඩොර් මිලියන. එකදස් හයසිය විස්සා. දැන් ඩොලර් වලින්න මේ එකක වෙන්න යන්න. එ අපි දන්න ඩොලරකට රාජපක් සාන්්‍ර එලිය කියනව මොනද මහ බැංකව ඇතුල දෙේසිය මහ ැක්කවේ එලියි දෙසිය තියයි. හරි එකසි යාසුව අයි එන්න දවසේ අද වෙනකොට දෙසිය තියයි. ඇ රුපියල් පහන හ රුපියල බාල්දු වෙලා මාස පහලුවට. එතකොට අරආයජ කියයා කියන්න අපිට මේ රුපියල් වලීම දන්නෑ. අප හ ඩොල්ර් වලින් තමයි එකඟ වෙන්න ඕනේ මේ එග්‍රීමෙන්ට් එක ගෙවක්. එතකොට මේ වෙලා තියෙන්නේ අර කලින් කියපුදේ රජයේ ප්‍රතිපත්තිය සහ ජනතාවට කියපු දේ සම්පර්ණව රිවස් කල්ලා තියෙන. සම්පූර්ණව රිවස් කල්ලා තියනවා. රිවස් කරලා ඒගොල්ලො මතකද කිව්වා ලයිට් රේල් එකේ ගාන වැඩි මහා විශාල ආයෝජනය ලයිටරේල් එක මේ අපේ පාට්ලියමතුමායි කාලෙ ගෙනල්ලා එතුවා ඒ අවුරුදු ගානත් තිසේ සකතා වාර්තා හදලා ජපානේ ජයිකයකත් එක කරලා. ඊට පස්සේ ඩොර් මිලියන එක්දස්තුන්සියක් පමණ තමයි වෙනයයිකවේ මේ මුලුදේ මුලුව එක ඩොල් මලියනෙක් දසු ගාන ඩිකව අවරුදු හතලිහකට සීට බිින්දුුවයි දසම එකකට ජපානය නාෑදනල ඇස රදිබේ ජපානෙ කනෙ අලල එලියට දැම්ම්. ඒකට අන්තිමට බිලියන පහක. බිලියන පහක බිලියන් පහිදසම හතක මොකදද මොදද වන්දියක පුද්්‍යවන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. මුදල්ල මාතන්ශේ වාර්තාව තියනවා ්ඩුව එක ඒ ජනතාවට කියලන්න. ඒක එපා කියපු මේ ගට්ටිය ඒක එපා කියපු මේ පොදු ප්‍රවාහනය එපා කියපු මේ මිනිස්සු ජනතාවට කියලා ආණ්ඩුවේ සල්ලි ජනතාවගේ සල්ලි නය සල්ලි සතපාක්ක වියදන්වනි නෑ කියලා. ියදන් කරන්නේ යනවා මේ මම කියපු විනාශ කරන්න යනවා නාශ කරන්න ඇමරිකන් ඩොර් බිලියන එකයිද සමහයා. දැම් බලන්න විශාල ප්‍රෝඩාව විශාල ප්‍රෝඩාව. දැ මීට අමතරවහහාහා වැදගත් කමින් සමාන තවත්කාරයක් නවා දැ මම ඒයේ ගියා තලංගම ඒ තෙද්බිම් කලාපේට. දැන් තලංගම තෙද්බිම් කලාපේ තියනෙ ආශයාවේ එකම රැම්සා අගඩුවර ප්‍රදේශය තමයි ශ්‍රී ලංකාව. හරි ලෝකේ නගර දහටයි තෑම තියෙන රැම්සා මගේ ආසනය හසිනයම් කෝට්ටේ ඇතුළේ තියවා බත්තර මුල්ල ප්‍රදේශය තියෙනවා රැම්සා රම්සා තෙත්්බිම්. එතකොට මේ රැම්සා තෙත්්බිම හරහා තමයි. මේ සකන්ෆේසික දෙවැනි කොටසේකගන්නේ. නවකල්නිි පාලිමි දර රාජකිරයටට එ පලිමනි ෆේනි ෆේසික රජකිරී අතුරකිරට මේ රැම්සා තෙද්බම් කලාපේ ජයව විදධත්වය තියෙන තෙද්බම් කලාපේ උඩින් තමායි යන්නේ කිලෝමීටර් තුනයිදසම හයක්වාගේ ප්‍රමාණයක්. මේකට පුද්ගෝලයෝ උද්ඝෝෂණය කර. මේකට පාරිසර්ග වේදෝ සටන් කර ඉට පස්සේ ගෝටාබේ ජනාල්පත්තුවාකව හරි පොඩ්ඩම් මේ නවත්න්න. එතුමා අතන්ට කියීල තුමා බලලා කර කිව නෑ හරි විතට ප්‍රශ්නයක් තියෙනව පේෙනවා මේක විසතම කියලා. ඒ අතරවාඒ ප්‍රදේශය පුද්ගොලුව පාරිසරික වේදෝ රිට් ආ්‍යාව හරහා ඇපැල්ලුසාාවයේ නඩු අද්‍යම. ඒ නඩුව එන්නේ නඩුව අහන්න හෙට හරි නඩුව පලවෙනි දවසය එන්න හෙට. ද අපි ඩාරංචි මේ අතරවාරයේ, ොක දා්ඩුවෙන් කරන්න යන්නේ රැම්සා හැටියට ගැසට් කරලා තියෙන තෙද්දම් කලාපය දකුණවාසයවෙ තින එකම ඇගනුවර තෙද්බිම් කලාපය ගැසට් එක වෙනස් කරන්ඩය නොලු ගැසට්ට එක වෙනස් කරලා මේ රැම්සා තෙද්දිම හරහා මේ පාර ගහන්ඩ ඉඩ දෙන්නේ යනවා කියර දමයි අපිට අරංචි වෙන්න හැබැයි එහෙම කරනවන්නන් ජනායපතුමාටත් අපි කියනවා ඔබතුමාලා මොකද පරිසර වේදීන්ට මේ රටේ සාමාන්‍ය තරුණ මේ පරිසරය සම්බන්ධයෙන් අපි නැගිටිනකොට අපේ සමගි ජන බලවේගය මේ හරිත පක්ෂයක් හැටියට අපිේ නායක සජි ප්‍රම දර්සම ඇත්තුමා දැඩ්ඩි පරිසරවේදයක් හැටියට අපි ඉදිරිපත් කරලා තියෙන පරිසරය රැකගන්න ඉදිරිපත් වෙලා තියෙන පක්ෂයක් හැටියට අපි මේ දැඩියට මේ සම්බන්ධයෙන් මැදිහත්වවෙන්නේ මේවාගේ දේවල් කරන්න නෙමෙයි ඔබ මිනිස්සුන්ගේෙන් චන්තකත්තේ. ඔබලා මිනිස්සුන්ට කිව්ව මේ පරිසරහනය නවත්තන. අපි කිසිත් දවසක මේවාගේ බාල වැඩ පරිසරය විනාශ කරන අපේ ඉදිරි අනාගතය අපේ පරම්පරාවල් විනාස කරන වැඩ කරන්න නෑගෙන. මංිය කතා කර එතන පරම්පරක් ගොවියොන්ට අවුරුදු ශියගාන කෝට්ටේ හෝට්ටේ රජකාලය ඉදර. හයවන පරක්‍රම භාහරුන් රාජතුමාගේ රජකාලින්ද රවෞරදුතුම ආයසියක ඉඳන්න. හරි අල්ලි නාවනය ව්වා ඉට පස්සේ වැැව දාගැබ කුමර එතන ඒ හරහා අලුත් සහල් මංගල්ලට අද වෙනකන් ජනායපත්තුමාට හාල් දෙන ඒ ප්‍රදේශ ඒවා ඔක්කොම සුවන්දැල්වාගේ දේශීය වවල තාමත්ම සුන්දරව. දරුවෝ ඇවිල්ලා ඒ අධ්‍යනය කරලා අ කුරුල්ලො බලල මටාරංචි වෙන විදිට අ වන්ද වෙන එන්ඩෙන්න්ජක්ස් පීසිස් මේ සත්‍යයොත් ඉන්නවා කුරල්ලො ඉන්නවා හොඳ පරිසරයක් තියෙනවා පිරිසිුදු වාතය තියෙනවා කොළඹ ඉහලම පිහිටලා තියෙනඒ වැෑබ තියන්නේ එතන හරි එතනින් වතුර පල්ිහාහටයනවා දියවන්නාවට. ඉති මේ සිිස්ටම්ම තියනවා පරිසර සම්පූර්ණම පද්ධති අත්තියනවා හරි එකට මේක විනාසකරෝතින් එහම ඉදිරියේදී අපට බලපාන්න සිද්ධ වෙන අපේ මූර් දෙෙන සිද්ධ වන ගැටලු රාශක් මතුවෙනවා. හැබැයි ඒ අදාළත මේ කොම්පනේට් ඒ අදාළද මේ කොම්පනේට් ඒකට මේ වදාලනෑ අපේ මොකෝ පුද්ගලි කොම්පැනිය අවුරුදු පහළක් විතර මේ වැඩ කරන්නේ අපේ රට තව සතවරස කියක් ඉස්සර හට යන. අවුරුදු දාස්කකාන කිසිසරට මේ රට අන්න තිය අවරුදු පහළකට මේක කාටත් දෙන්න හැකියාවක් නෑ. ඒවිතරත්න මේ දැන් දැන් එලිවන විදියට මේ අපේම අපේම ඌරකම සූරකි පිටේ කියයල කපනවාකි වඩක් මෙ වෙන් එම ක පන්සුම ඒකන කියන්න. අපිම සල්ලදීලා අපෙන් ආණ්ඩුවල් කොහෙන්හරි කිහිල්ලා අධික පොලිට නාරගෙන මේ මේ නායගෙවාගන්න. සල්ලි නැති ආ්ඩුව මහා අගාදයකට ඇතල දාන තියෙන මේ කට්්‍යය හරි අ එලිය තියෙන තෙල් නැවේ තෙල්ටික අන්ලෝට් කරන්නට බෑ කියලා කියනවා සල්ි කියවල නෑ කිය පෙට්‍රෝලියම් එක හරි එල්සියකක්ඇරගණඩ බෑ බැංකුවෙන් සල්ලි දෙන්නේ නෑ එල්සිය එකක් කරය එහෙම තියන එහෙම විදේශබිණ මේ මහා අර්බෝදයක ඉන්න කාලේ කොහොමද මේ ට දොල්ලකර මිියන එකසි හයකානය අවුද්ධකට අවරුදු පාලෝකට දෙන කවුද අනුමැතිය දුන්න. බැසිල් මහත්ත හිතන න ඒයා ඇවිල්ල මේ ඔක්කොම වෙනස්ක යා කොමත් චන්තර හිටිය නෑනෑ. ඒ ඇමෙරිකන් පපුරවැසෙක් හැටියට මේ චන්දයට ඉදිරිපත්වන් නෑ. එයට ජනතාව ඔය කරන්න යනදේවල්වලට ජනත අනුමැති අද්දීලා නෑ. හරි ඒ කොමත් චන්දඉල්ලනකොට යායට චන්තර ඉදිරිපත් වන්නවත් නෛතික හැකියාවක් නෑ දස්ශවිස්ස චන්දදාානකොට මේ මොකදද මේ විත්තපුරවස්යන්ට චන්ද ඉල්ලන්න්නට බෑ මන්දන්න කොහොමද කියලා ය ඒ නයිතික ප්‍රශ්නයෙන් මේ කොල්ලු රිංගරගේ මංහිතන ඒ පිළිබඳව ඉත්සරාදි ප්‍රශ්ණ කරාාව. නමුත් මම මේ කියන්න හදන්නේ මේක විශාල ප්‍රශ්නයක් එක පැත්තකෙන් මූල්ල ගැටලුව රට අත්තුළට තල්ලු කල්ල දාන්න හදනවා තවදුරටත් මේ නය මුගුල අස්සට රිින්ගන්න ඔබන්න හදනවා එක අනි පැත්තෙන් මේ රෑම්සාහතෙත්්බිම විනාශ කරලා. ඒහර හා කෙටිකාලී නලාබයක් ලබා ගන්න පුද්ගලිකා තනයකට උදව් කරන්න බැසිල් මහත්තයා ලෑස්වේ න අපි බැසිල් මහත්තවයට කෙලින්ම කියනවා අපි ඕකට ඉඩ දෙන්නනෑ. අපේ රටේ සංවර්තනය අවශ්‍ය. ඒ සංවර්ධනය කරනකොට ඒවායි තියෙනවා යම්කිසි නෛතික රාමෝ දැන් බත්තර මුල්ලේ ගෙවල් කඩාගෙන කඩාගෙන කඩග නන්න දන් සෙක්ෂ දීලා ග්‍රම සේක ්‍රාමසේවක ක්ටූ දීගෙන දගෙනන. ග්‍රාම සේවක ක්ෂන්ට ීගෙන දගෙනන කොම සාාවවිය දීලා තියෙනවා උසාාවයේ නඩුවත් තියෙනවා. ඉරි පස්සේ තවත් අනිපැත්තෙන් එවාරම්මටල් මෙ ගැසටක ගහලා තියෙනවා පරවත් හතන්ට බෑක රැම්සාෑ එක ඒකට නඩු කියලා තියෙන අතර නඩුවට උත්තර දෙෙනවා විනා ගැසට්ටකමාරු කරන්න හදනවලු මේක මේ ඕගොල රාජපක්ෂ සහෞදුර හිතනවනම් මේ මේ තවන්ගේ රාජධානය කෙල සමවෙන්න ඔගොල්ලන්ගේ වැරදි අවබෝධයක් මේක තම ප්‍රජාන්තවාදී රටක් කොච්චර මිනිසුන් අල්ලගෙනකි හිල්ල මුලති කෑම්පකේ දැම්මත්. මිනිස්සු උද්ගෝෂණය කරනවා. හරි මිනිස්සුන්ගේ ඒ ඒක අපේ ප්‍රජාතතරවාදී අයිතියක් ව්‍යවස්ථාවෙන්න්දී තිනේදේ. එනිසා නැවතත් කියනවා කරුණා කරලා. ඔය කර්‍යන වැඩේ බැසිල් මහත්තය තමන්ගේ පලවෙනි ඩීල්ලක හැටියට කරුණා කරලා මේ නැ හොඳට කල්පටා කරල බලන්ඩ මොකද. දැන් නත්තං ඔය දැනට සෝට් හතරපහක් වැදිලා තියෙන අනුවට තවත්ෂෝට්හතරපහක් වදින වැටෙන්න්නම මේ වැඩ කර ගව ති බො ිස් සිල් මහ පල දවස්තුරයි ද පටන පින් පට. නැනෑ මේක දැන් කාලයක්ත්තිස පටන් අරගෙන ඇවිල්ල තියෙනවද දස්ශ විස්සේඳලා හැබැයි දැන් මේ කවුරුහරි අනුමතිය දෙන්න ඩොලර් මිලියන එකසිිය හයගානේ. ද්ලික කොම්පනියකට මේ පාරට ගෙවන් ොල් මිියන එක්ද සයිසය විස්ක් ඒ එක මුදල්ල මාත්‍යන්සයන්නේ පැ වෙන කාගවවත් මේ මේ අනමතිය ගණඩ බෑනේ. ද මේ අනුමතිය ගණඩ වෙන්නේ බැසිල් මුදල්ලමත්තුවාෙන් ඇරන වෙන කාගද නැන වැඩ පටන්ගරන්තියන්නේ කොහොමති කියලාපිදන්නෙත් නෑ පහොමට වැඩ පටන්ගන්නේ නඩු තියනකොට. කොහෝද වැඩ පටන්ගන්නේ එග්‍රීමෙන්ට් එක අනුමතිය නැතුව. එතකොට දැන්. ඒනන්නේ ජනතාවට මේක සම්පූර්ණය වසකරලනේ කරන්න ලා තිෙන වැඩි මොකද නතාවට කිව අපි වියද වන්නේ මේක ඒකොල් ලියදන් කරන්න අපෙන් සතතියක් අත්‍යයන න පිබජසන්ර මහත්තාගේ ලියමෙක් පැහදිලියවම තින ආ්ඩුවෙන් අනිවිට දෙන්නෙන ්‍රි ගරන්ටි එකක්දන්නෙත්න මසාහහිග වන්නෙ න ජනජධපත්තුමාක්තුව මේ හතන්න නායගන්නෙත් නෑ එහම් කොහෙන්ත මේ ඩොල මිියනසිය හය හයගනය අවුරුද්කට කියෙවන්නේ ඒල් ත මගේ න න ඒක තමයි මම කියන්නේ හරි ඔහොන දෙයක් කරන්න පුළුවන් බලේ හැබැයි නීතියනුකූලව කරන්නත් එබ. එතකොඩට අතුරු කිරිය සුද් කරට කොහෙන්ද අතුර ගරට ම පායන්න රජිකිරියීම බත්තර මුල්ල හරහදෙන්නේ මත්ත්තම් පල්ල හැඟිහි ල නද රැම්සක හරහදයන්නේ ත රැම්සා ඒක තමා අප රටේතිය නීතිය එතකට නීතියට ගරු කරන්න ඇද. එතුට නීතියට ගරු කරනවා වනට නීති වෙනස් කරන්න දයන්නේ ඒ එකන මේ කරන්නාද. මේ රටේ පරිසරය ගැන ආදරයක් තියෙන මිනිස්සු කැමති වෙයිද. නීතිය වෙනස් කරනවාට පරිසරය ඒඟවෙලාතියන නීතිය වෙනස් කළ පාරහනකද කරන්න ඕන. හමත්දත්තන් පරිසරය ආරක්ෂා කල පාර එහට හිට කරනකද කරන්න ඕන. සා රම්සාතා සවිධනය ඔ මයි රම්සා නොව කිය නෑ ඒගොල්ලො කරන්න හතනොයි කියලා කියන්නේ රැම්සාත එද්බිීමම තියාගෙන ඒක කරන්න පුළුවන් දේවල් මොනවද කියලා නැවත කැසක් කරන්න යනොල් ැම්සාත එද්බ මේ පරක් දන්න පුළුවන් කියලා කියන්නල යන්න. මේක කනුමත ඉදිවෙන මාර්ග්‍යයක්. හරි එතකොට එතකට ඒ හර රැම්සා එද්බීමම අපට තවතුරට තියෙනගන්න. පසේ රෑම්සා මේ කොන්වේශන කිය යගොල්ලොන් අයිකරා කියලා. ඉතිං මේ සම්බන්ධය විකල්ප මාර්ග ේස් විල්ප ර් මාර්ග ට්‍රේස් දීලා තිය නව ගොඩත්තිය නවා විකල්ප. මේ විකල්ප මේයන්න ඔන්න හ මේ ඉදිරිපත් කල තියන එක මේ යන්න ඕන්නෑ. හරි එතකොට ඒ නොකරන්න යි මොක මේ පුද්ගලික කෝම්පයිනය කවරු පහලකට ප්‍රොෆිට්ටේට මේ වැඩි කරන්න රට හෙ ැවත් මකෝ. අප අපේ පරිසරය විනාශල නැති බංගස්ථාන වෙලා කිය නොක. අවුදු පහල සලිකාරගයනවා විතරක් නෙවයි සල්ලිටිකද දැම් බලන්න මට අමතකුණ අ දෙයක් කියන්න. ආණ්ඩුව කිව්ේ ොර් මලියන් හයිසිය පනයි කිය මේ පාරාතන්න යන්නේ හයිසේ හැත්තවයි කිව්වා ඩො මිියන් හේස හත්තවයි එක පරාතන්නයන්න එහෙමන මුුණට ඩොර්මිලියන එක්දා හසය විස්සක් ගවන්න ඩොමිලිය හස හත්තවන කියයන්න ො ොමලියන ක්ද හසය විසක් ගෙව. කහෝක තර කාරිත් කෝම විනිවිත බාව කියක්ගත් කමන්න ඒගොල්ො හ දලා අරුදු පහල්යොකින් අපට මේ දවනන් කියන්න කිවේ මගේ කැමණට ප්‍රකාශය ම පට මහත්ත මති තුමාකි හම හදන්න මේින් මුදර කන කිව කිය. ඉකොටඒ සියල ගර න ොර ැ හ හ ක . කැබිනට අනුමැතියක් ගත්තායි කියලා මීට කලින් කවුරුත් කැබිනට ප්‍රකාශකයේ කිව්වාද මාධ්‍යයට ඇවිල්ලක් කිව්වාද අවුරුද්ධකට ඩොර් මිලියන එකසිය මහායගානය අවුදු පහළවක් ගෙවනවා කියලාේ මිනිසුන්ට කිව්වද ඔකොල වාර්තා කරත් ඒැන ලංකාවේ ලොකු මායෝජනය නෙමේ ඇයි ර්තා කර නැත්තේ දැම් මෙතර කල් කිවනේ වරාය නකරේ පෝට් සිටය කිය ලංකා ලොකු මායෝජන ො cabinet, ිය ක්ද හරසියකිවන මේ ොල් ිියන එක්ද හසියන්න මේ ලංකා ලොකු මයිචන කි ද ඒ ල ර්චා කරන නැතේ ආණ්ඩුව චනල්වත් වර්තාා කරාද. ඇයි වර්තා කරන නැත්තේ හයිසි හත්ත වයි කිය කිවේ. වැඩිබොල හත්සය කිවා හත්සිියක් න එක්ද හයිසිය විස්්ත් නමන නොද. ඇයි දෙන්නේ. කාග අනුමතියමර්තද. කෝ තරකාරිත් කෝ විනිත පායය බැසිල් මහතර පුළලන්දල්ල හමක් දෙන්න. තට කැමිර දස්කාලකටඒ කොම්පැනිමාර්ර හි කොම්පැනිමාර්රුවෙලානේ. ඒ ඒ තමයි මේ කියන්නේ. කෝ විස්තර ගැන කිසිම දවස අපේ පාලිමේදු ප්‍රශ්නයක් දාලා මාස හය කත කටක්කන ප්‍රශ්නයන්න. කිසිම විදිකට මෙවා ඉදිරිපත් කරන්න නෑ රාජය. කෝ තොරතුරු. අපි අපි මේ හොයාගත දවන්වලින් තමයි ගන්න. අපි වැරදින. අප මේ කියන කතා වැර්දින කරනා කළ හෙට මාධ්‍යසාකච්ඡාවේ අපි වැරදිී කලගියා. ඇහෙම කරන්න නෑගයන්. එහෙම කිසි විටකත් කරන්න බලාපපුරතුන්නෙත් නෑ කලකියන්. අපි අභියෝ කරන හන්ඩුවට. හෙට මාධසාකච්ඡාවේ හන්ඩෝගොල්ලු. අර සමගජන බලවේගේ මන්ත්‍රීවරයක් හෙම දෙයක් කිව්වා ඇත්තද කියලා. ඔබතුමා කිය කිය උම කිය මුල් ගැතුල විතන ඇතරන ප්‍රශනේ නක්ත රම්ත ැීමම ඔවු ක . <loyal> <repetitionceu> <wordsconduct> <assistantVOICEOVERérieur> ඒ ප්‍රශ්න දෙකන්නේඒ ප්‍රශ්නයක් ජනතාව මුලා කිරීම මුදල් වියදන් කරන එක පෙන්නන්නේ නැතුව එතුට කෙලිම කිවනම් ඉවරයිනි අපි ණයක් ගන්නයවා ඩොර් මිලියන එක්දා සයිසිය වි ඩොර් බිලියන එක ද සමහයක් අපි නයක් ගන්නවා මේ මිනිසුන් ගේෙවන්ඩ. හරි අවුරුද්ර ඩොර් මලියන එකසි හායගන අපි මේ මනිසුන් ගවනවා එහම නම් එකට රජ ප්‍රජෙක්් කගන්න එක රජ ප්‍රක්්ක නම් රජයේ ප්‍රජක් කරන්න ලංකාවේඒ ප්‍රකෝමන් සිිස්ටමගත් යනවා. ද රජය අපේ මුදල් වියධන් කරනවා නම්. එව තමන්ට හිතුමතේට එක කොපනනිවලට දෙඩ බෑන එවා ටෙන්ඩර් හතා කරලා ටෙන්ඩ බෝඩ් දාලා එවට පිල් කරන්න අවස්ථාව ලබාදීලා උසාහවි ගිහිල්ලා ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි කවරුහරි ආයෝජනය කරන්න තමන්ගේ සල්ල යජන කර න හිම ප්‍රශනය නැෑ. එතකට ඒ මූල්්‍ය ප්‍රශ්නය ඒහා සමාන හෝ ඊටත් වඩාවැදකත් ප්‍රශ්න දවයි මේ පරිසර පිලිමඳ ප්‍රශ්න. තු මේ ප්‍රශ්න දෙක එකට ගැටිලා තියෙන්. එතකොට මේ පුද්ගලික කොම්පැනිය තමන්ගේ ඕන එපාක් විදියට මේ පාර හදනවා නම්. හිගොල්ලට අදාල නෑ රැම්සා. රැම්ස තිබ්බත් එකයි රම්සා තිබෙන නැත්තක. අපි මේ ජයව විධත්වය තිබ්බත්ය එකයි නරත්ක අපේ මොකෝ. අපි එන්නේ අවුදු පාලෝකට අප ඉන්වස්මන්ට එක. බටත්වත් අපි කවර කරන්න මොකට මේ අන්ඩුව කියන අපට එක්දශසේ විසක් ගේගවන සූදනන් වෙනවායි කියලා හරි එ අප ඒ කරන්න කලින් තමයි අපි ජනතාවට මේක පෙන්න්නලාදවාර්තිකය හා සම්බන්ධවැන් බුදන්න ෙක් පත්වන ඔබතුමාට කතාගන්න වඩ පස්සේ එතුමා කරන දව සම තුහට කතා කරන්න එතකොට එතුමා මොනව කරයිද ඔබතුමාගේ ක ඉතින් එතුමායි දායිදා හිටියනේ මෙ අදේ ආපු නෙමනි බැසිල් මහත්තයයි ගෝටාපය මහත්්‍යයයි මහින්ද මහත්‍යයයි චමල් මහත්‍යයයි දෙදස් පහේදක් මේ ඉන්නේ මුදල්ලමටකම මේ හිටද නැත්ත කිය ඇතිවවැඩක් නෑ නොවා කියන්නේ දෙදස් ඒකාලේ කෞදම පාලනය කර. පවල ඇතුළ තීරණ ගත්තේ එදර අගලමල්ල හත පස්සන වාඩලතමයි තීරණගත්තේ දැම්මේ හදිසිසය කියනීමදස් පහේද මේ කට්ටමති ඉන්නේ. අද ඉහ නෙමේ. ය පාල් නාඩු හිටිය අුදුෝ හතරා පාරයි. මෙතන අපි කතාකාන්නේ අවුරදු පහල අවුරු දායකරනවට මේ කට්ි ඉන්දර තින්. අවුරදු දාසයක්. එතකොට කාට හරිපුළුවන්ද මේ අුදු හතරහමාට සියලු දේ පටවන්න බෑ. එතකොට මේගොල්ලොන් එතා හිදම් මේ කැරගෙනවා නාය මහිතාන් කොයිද ලියාගත දෙගුණ කරන්න තියනවා හරි දෙගුණ නෙමේ මං කියන්න මේකේ මේ. මේ මම එක ලියාගත්හම කාරවත් දෙක තුනක් විතරක් ඇවෝත්තියන්න්න කියලා මේගහගන්න. සහෝදර සමාගම දෙ සරද නයබර මිනිසුන්ට නයපට ඔබපු ඇැටි. දෙදාහතරය එනකොට නයිති වලන රුපියල් බිලියන දෙදදාසකසිය හතල හතරයි. දාහතර යනකොට හද්දා සාර්සිය අසූ හයයි. ඒක න දෙදදාශකසිය හතලි සතරය දල පන්දාස්තුන් සය හතලිස් දෙකක් වැඩිකරගෙන හද්දා සාර්සිය අසූයකාව රුපියල් බිලියන. ඒ දෙගුණකටත් වන වැඩි කර. ඊට පස්සේ යහපාල් නා්ඩුවක හද්දා හාර්සිය අසු හැයි දලා ධාතුන්දා ස්තිස්සෙක වෙනකා වැඩි කලදව. හරි ඒගොල්ලොල් පන්දස් පන්සිය හතලිස් පහ සැහෙන ප්‍රමාණයක් වැඩිවෙ තියන ඒ කාඩෙ. ඒ මාස හැටකට මාස හැටකට රුපියල් බිියන පදස් පන්සිය හතලිස් පහයි. දැම්ම මේ අලුදයක්ක් යන තාව මාධ්‍යය විදුුත් මාධ්‍යය අවුරුත් කියලනෑ. මාතු මාසි තිස්සෙක් වවෙදා වෙනකොට. රජයේ මුළු නයබර රුපියල් බිලියන දාසය දස් පනස්තුනයි. ඒක ඇනේ මාස පාලෝකට මේගොලු නයබර වැඩිරන වැඩකරෙන තියෙන රුපියල් බිලියන තුන්දාශ සිද හැකින්. මාස හැටකට රුපියල් බිලියන පන්දස් පන්සිය හතලිස් පහයි මාස පාලොවකට රුපියල් බිලියන තුන්දස් විසි දෙකයි. ඒක යන්නේ මේ ආණ්ඩුව කාලෙ. ජ පක් හත්්‍යයා ගේ ඩු කාේ ැසිල්රජ පක්ෂ මහත්්‍යයා ආර්ථක පදේක හැට මේ වැ කරන මසහලවේ. එක පවුලකට නය වැඩි කරලා තියෙනවා රුපියල් හයලක්ස හාරදාස් හරසිය. මාස පාළුවට මාස පහළවට මාස පහළවට මේ රාජ පක් බැසිල්රජ පක් මයින්දරජ පක්ෂ ගෝටාබේ රාජ පක්ෂ චමල් රජ පක්ෂ නමල් රජ පක් සජින්ත රජ පක් මේ කැටිය කවෙලා කරලා තින දේ තමයි. එක පවුලක නාය හයලක්ස හත හාර්දාස් හාරසියකින් වැඩි කල්ලා තිය. ඔන්න කරුවවා බප ට ප ප් දි කොට හැ උබතුමා නි පපොත්ත තුට රට අන මේ ආර්ථික විද්‍යාව කියලන කියන්න ආර්ථික විද්‍යාව ර්ික විද්‍යාව කියල මිනිසු කියන්න නිකාල් නෙමෙනි. ඒගේ තිෙරී ස්ටනවාල පත්තු කර ප්‍රදේශ බවල සාප අපේ මාත්‍රමන්දතුමාඒ ගියවිස හැබැයි මිනිස්ු නෙව යව ර ජ පපත්තු කරේ මතුමා ගුවවාගේ බෝඩ් ැහුවත් පෝස්ටර් ගැහුවත් මිනිස්ු නෙවේ අපි වත් සැප්ික දැක්කනෙ පෝස්ටර් බෝඩ් ගැව මේ එක තැනක හැමෝගම පින්ර ගහල පාධි සබ සබතිවරුගේ එකක් නයි පින්තුර ගහල එක පෝස්ටර් ගහල සැතන්කොටඇට අලුපල්ල කිය තුර මනිස්සු ඇලවල නෙවේ දසිල් මහත්‍යම තමයි කල්ලා තියෙන්නේ. කමන්න ආසාන කමන්න. එතට එතකොට මිනිස්සුන් දැන් ලොකුවයියටත් බැරිවෙලා පොඩේ ගටත් බැරි වෙලා දැන් අනිතයියටත් බැරිවෙලා දැන් මල්්‍යඇවිල්ල තියන බලමුකු ඉතින් එයා කියන්න මොල හතක් යෙනවා කියනයා බැසිල් මහත්තන ොල හතක්නෑ. මොල හතක් තියවා කියලා කියන්න. එතකොට බලමු කොහොද කියලේ වැඩේ කරන්න ඉතින් ම මේ යායනාවේ බැසිල් මහත්‍ය මේ ආසිි පත්තු ව නෑ ලොස්සන්ජලිස් එක කියදලා. තු මේ අනිත් සහතරයොත් එක් කෑම මේසි වැට්ල මේ වැඩකරා හමතන් සුම් එක ඉදම් වැඩේර. ඒකොන මේ ඔක්කොම මේ ගෝටබේ මහත්ත්‍යටයි මහිද හත්තටයි ධන්ඩ ට යිතියන්න එක වැරදි. එයා මේ පෙන්නන්නේ න්නේ ගෝටබේ මහත්වටයි මහින්දවාත්ටයි මචමල් මහත්යටයි බෑ මට තමයි පුළුව ම තමයි හොඳටම කරන්න ඔන්න බලන්න කෙල තම දැ ඇවිල්ලද දෝකරදය ම පෙන්ව කරන්න න. ම සමජම කර ඇතුතු තුර අෞුදුතහය තය ජ අපක්ෂ උ අභියෝග ව බැසිල් මහතයට කිසි දවසක අභියෝගයන්නෙවේ මහත්තයා හරද අපේ සජිත් මහත්ත්‍ය ඉවා ඒ අපට පුළුවන් ඊළඟ පාරය මේ රටේ මිනිස්සුන්ට කලින් පැනල දෙන්න හරි අපේ ඒගොල්ලොිට පවුල මංකිවනේ ට අේ මාත්‍ය මහිත මත්‍යයා බැසිල් මත්‍ය චමල් මමාත්‍යම නාවල් මහත්‍ය ශිත්‍ර මාත්‍ය ඒකෝ රාජ පක්සලා. ඒත් ඒගොල්ලොන්ගේ පිට ආර්ථක දක්මකුත් නෑ විදේශ ප්‍රතිපත්තිය දැක්මකුත්නෑ පරිචරය පිති මද දැක්මකුත් නෑ එක ජාන ගොඩකට හිරවෙච්ච දැක්මක් තියෙන්නේ සමස්ස දැක්ම අපේ එම නෙමේ අපේ සජි ප්‍රේමදා සමහත්්‍යය ඉවා ජනාධිපති අපේක්ෂකෑ හැටියට හරි ඊට පස්ස ඔහුට යටටින් හොඳ මේ කණ්ඩාමක් ඔහුට ඉන්නවා. හරි වෘර්තිය වේතියෙන් ක්ඩාමක් ඔහුට ඉන්නවා. හරි තාක්ෂනා ටෙක්නොකට්ස්ල හරි තාක්ෂද මේ බලන්න හරි පරිගණක විද්‍යා පිළිබඳ මේ උසස් අධ්‍යාපනය තින දගත් මනු ස්මාර්ත්නෙක් බලන්න හරි එතකොට මේ ඔක්කොම වෘතිය වේදී. හ එකට වෘර්තිය මට්ටමෙන් තමයි සජිත් ප්‍රේමදාස මඇතුමා චන්දෙි ඉදිරිපත්වෙන කණ්ඩාමක් එක. එතුර ජනතාව තේරුන් ගන්න වෙයි රාජපක්සලාට විතරද මේ වැඩේ කරන්න පුල රජපක්සරාට පිටික් කාටවත්ම බැල්ද මේ මේ රටට මේ අවශ්‍ය විසඳුම් ලබා දෙන්න. ඇයි මේ ඇයි. විමල් විරවන්ස මහත්යාලට ගම්මම් පිළ මහත්යාලට වාසු දෙව මහත්යලට දයසිරි මහත්වයාට හරි අමරවීර මහත්යාල හරි ඒ්ට ඒ කට්ටිය අදාළ නැද්ද කට බැරිද න වි්‍යත්මා කියෙන හොඳ කණ්ඩා මක් හිටිය කිය අපි හිතුව කෝය කට්ටය දැන් ොට මහත . ඒක හරි අන්න 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 හොඳ ප්‍රශ්න ැහුවේ හරියට හරි. ගෝටාබය මහත්්‍ය චන්තට ඉදිරිපත් වුණේ ඔය සීතරම පොල්ල මැතිනිය නාලක ගොඩ හෙව මැතිතුමා ඊලකට චන්න ජයසුමන මැයිතුමා ඒතුන් දෙනෙක් ඉට පස්සේ නිවාර් ගබරාල් මැතිතුමා ඔන්න කඩ්්‍ය ඇත කෙන චන්ද ඉදිරිපත් වනේ. හැබැයි ඒ කට්්‍යත රට පානය කර. දජසම මහත්්‍යය මනවාද කරන්න. සීත අම පොල මැතිනය මනවාද කරන්න. නිවාට කබ්‍රාල් මහත්තුමා මොනවාද කරන්න. නාලක ගොඩහම මඇතුමා මනොවාද කරන්න. අඩගාය කොල ඇමතිවරුද. නෑන බිමේ දේශපානය කරන්න කොමත්තක වෙනමදය නමුත් ඇමතික අමක්කක් දුන්න නෑන. ඇමතික මක්ත් දුන්න නෑ. ඒ සියලු තීරණගඩේ රජ පක්ෂ පවුල විසින්. ඒතකොට මෙතන තියන වෙනස තමයි සජි ප්‍රේමදහස මහත්තයක්ගේ පවලක් නෑහ මෙතන කරන්න කල්ද සහෝදරයෝ ඒ කවරුත් නෑ? තුමා එක පුදග කලෙක්ඇතුමත් එක්ක ඉන්නේ ෘති්‍යවේදය කණ්ඩානම. තුර ෘති්‍යවේදී කණ්ඩාමට නොයෙකුත් ෘතිය සම්බන්ධයෙන් මේ දැනුමක් තියෙන සෑහෙන කාලයක්මකදද එක්ස්පිරියන්සකගත් තියෙන මේ කණ්ඩාමක් එක්කන්නේ එතුර එතනයි වෙතන වන්න ලොකු වෙන සත්තියන. එතුන ඊළඟ පාර රට පාලනය වෙන්නේ රටේ කළමනා කරණය වෙන්නේ ඇත්ත වෘර්ති්‍යවේදී ක්ඩායමක් ර මෙතලන එක මේ අර නංගි පැනලා අක්කදිපුුවට නෙවුනේ ෘතිවේදෝ කණ්ඩාාවම පෙන්නල රජ පක්ෂල කෙනනලා තුළ මෙසෙට් කරා පෙන්වුව නංගි දුන්නයක්කා අයෝ අේ දැම් උදේන හිනා වෙලා ඉන්න දෑ ඇතිීමට තව හිනාගස්සන්න දෙෙවා තැන්කෝ. නි රේපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.